අදවසේදී රැකියාව විරිත උපාධාරින්ගේ ගැටලුව ගැන සාකච්ඡා කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරයවරයා සමග සාකච්ඡාවකට නියෝජිතින් 7 දෙනෙකුට අවස්ථාව ලැබුණා. කොළඹ, ගම්පහ, කළුතර නියෝජනය කරමින් සහෝදර සහෝදරියන් 7 දෙනෙක් අපි සාකච්ඡාවට සම්බන්ධ වුණා. අතරම එතෙන්දී අපිට දැනගන්න හම්බෙච්ච කාරණේ තමයි මේ වෙද්දි බස්නාහිර පළාත තුල ගුරුපුරප්පාඩු පමණක් 6000ක් තියෙනවා කියන කාරණේ. ඒ වගේම තමයි ප්‍රාථමික ගුරුපුරප්පාඩු 900ක් තියෙනවා. නමුත් මේ වෙද්දි බඳවාගෙන තියෙන්නේ 278ක් විතරයි. ඒ වගේම තමයි අනෙකුත් ආයතනවලත් යම් යම් ප්‍රමාණවලින් පුරප්පාඩු තියෙනවා. නමුත් පළාත් සභාවට බලතල නැහැ බඳවා ගැනීම සඳහා මධ්‍යම රජයේ නිවේදනයක් නැතුව. මොකද චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරන්න එපා කියලා. ඒ කියන්නේ අපි මුලින් කියපු කාරණේ හරියට පැහැදිලි. මේ වෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 90 ආණ්ඩුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම කප්පාදු කරලා තියෙනවා. නැත්තම් බස්නාහිර පළාත ඇතුලේ විතරක් ගුරුපුරප්පාඩු 6000ක් තියෙද්දි තවත් ආයතනවල පුරප්පාඩු තියෙනවා කියලා ආණ්ඩුකාරවරයාම කියද්දි මධ්‍යම රජයෙන් මේකට අදාළ නිවේදනයක් නැතුව උන්ට බඳවා ගන්න බෑ කියලා හරි පැහැදිලි. මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා විරහිත උපාධිධාරීන් විදිහටම ඉන්න වෙන තත්ත්වයක් තමයි ආණ්ඩුව දැන් හදලා තියෙන්නේ. ඒ නිසා අපි අද මෙතෙන්ට ආවේ මේක අදාළ රාජ්‍ය ආයතනයේ මේ ගැන අපිට දැනුවත් කරන්න තියෙන රාජ්‍ය ආයතනය නිසා. ඒ නිසා අපි මෙතනින් එහාට දැන් පළාත් සභාවෙන් දැනුම් දුන්නා ඒගොල්ලන්ට කරන්න පුළුවන් මෙච්චරයි කියලා. ඒ අනුව අපි පළාත් සභාවට යෝජනා කරා මේ විශේෂයෙන්ම මේ වෙද්දී ගුරු විභාගයේ සමත් වෙච්ච සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ගුරු විභාගයේ අසමත් වෙච්ච නමුත් රැකියාව වලට අයිතුම් කිරීම සඳහා සුදුසුකම් තියන අය ඉන්නවා. ඒ වෙනුවෙන් වෙච්ච වැඩපිළිවෙලක් පහම සකස් කරන්න අඩුම ගානේ රැකියා විරහිත උපාධිධාරීන් බස්නාහිර පළාත තුල කොච්චර ඉන්නවද කියන එක ගැන සංඛ්‍යා ලේඛනයක් මේ පළාත් සභාවේ තුල නැහැ. ඒ නිසා අපි ඔවුන්ට යෝජනා කරා අඩුමතරමේ මේ ඉන්න රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමක් කරන්න කියලා. ඔවුන් ඒකට එකඟතාවය පළ කරා. නමුත් අපිට තියෙන අදහස තමයි මෙතනින් එහාට මේක මධ්‍යම රජය මේ පවතින ආණ්ඩුව මේකට උත්තරයක් දෙන්න ඕන. ඒ වෙනුවෙන් වෙච්ච අඛණ්ඩ ක්‍රියාමාර්ග අපි ගැනීමට නියමිතව තියෙනවා. ඒ අතරතුරේ තමයි අපිට ආරංචි වෙන්නේ අනුරාධපුර රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයේ අතරතුරදී 17 දෙනෙක් මේ වෙද්දි අත්තරන් ගොඩාරම් තියෙනවා. ඉතින් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ මේකනම් අපි කියන්නේ මේකෙන් නවත්තන්න බැරුව තමයි 2019 අවුරුද්දේදී රැකියා විරහිත උපාධිධාරීන් අරගලයක් කරලා ජයග්‍රහණයක් ගත්තේ. ඒ නිසා මේ මර්ධනය කරලා මේව නවත්තන්න බැහැ. ඒ නිසා මේ සහෝදර සහෝදරියන් වහාම නිදහස් කරන්න කියන බලපෑමත් අපි අද දවසේදී මේ බස්නාහිර පළාත එකතු වෙච්ච උපාධිධාරීන් ඉදිරියට කරනවා. ඒ වගේම තමයි අපි ඉදිරියේදී මේ ප්‍රශ්නේ සඳහා වෙච්ච අඛණ්ඩ ක්‍රියාමාර්ග වලට යන්න සාකච්ඡාවේ අපිට ප්‍රමාණවත් නැහැ අපේ ක්‍රියාමාර්ග නවත්තන්න. ඒ නිසා අපි අඛණ්ඩ ක්‍රියාමාර්ග වලට යෑම අනිවාර්යෙන් අපිට කළ යුතු දෙයක් බවට පත් වෙනවා.